බෙත්ලෙහෙම වටා ගවේෂණයක්. ජේසු මරිය ජුසේ රුවනේහි පා පහසලද ශුද්ධ වූ දේශයේ සුවිශේෂී ස්ථාන කරා ඔබගෙන යන අධ්‍යාත්මික චාරිකාව. ජුදා නගරය ලෙස හඳුන්වනු ලබන එයින් කාරෙම් මරිය මාතාව එලිසබෙත්තුමිය බැහැතුරු නාසරතයේ සිට කිලෝමීටර් 165ක් පමණ දුරින් වූ කඳුකර නගරයක් ලෙසටයි සැලකෙන්නේ. අද බෙත්ලෙහෙම් වටා ගවේෂණයක් තුලින් ඔබ සමග පිවිසෙන මෙම රමණීය නගරය ස්නාවක ජුවාම් තුමාගේ නිජබිම ලෙසද එතුමන්ගේ මාපියන් වූ එලිසබෙත්තුමිය හා සකරියස්තුමන් දිවිගෙවූ ඔවුන්ගේ ගිම්හාන නිවස පිහිටි නගරය ලෙසද හඳුන්වනු ලබනවා. එයින් කාරෙම් නගරයට පිවිසෙන ඔබට ස්නාවක ජුවාම්තුමන් උපන් ස්ථානය මැදිකොට ඉදිකර ඇති ස්නාවක ජුවාම් දෙව් විමන වන්දනා කළ හැකි. එය දාහත්වල සියවසේදී ඉදිකෙරුණා. බයිසෙන්තියානු හා පසුව කුරුස යුද සමයේ ඉදිකෙරුණු මුල් දෙව්මැදුරු විනාශව ගොස් ඇතත් අද ඇති දෙව්මැදුරේ පුදසුරට වම්පසින් ස්නාවක ජුවාම්තුමා උපන් ස්ථානය ලෙස සලකුණු ලබන ස්ථානය කුඩා ගුහාවක් තුළ දැකගත හැකි. මෙම ස්ථානය දෙව්මවුන් එලිසබෙත්තුමිය බැහැදුටු සකරියස්තුමාගේ ගිම්හාන නිවස පිහිටි ස්ථානය ලෙසටයි විශ්වාස කරන්නේ. ස්නාවක ජුවාම් පළමු දෙව් විමන කිසි කලක සම්පූර්ණ ලෙස විනාශයට පත් නොවූ බැවින් අදද එහි ශේෂව පවතින කොටස් දැකිය හැකි. ප්‍රැන්සිස්කාරන් විසින් මෙම ස්ථානය භාරකාරීත්වයට පත් කරගන්නාතුරු වර්ෂ 1600 පමණ වන තෙක් මෙම ස්ථානය සියවස් 4ක් පමණ ස්ථාලයක් ලෙස භාවිතා කර තිබෙන්නේ. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී පමණ මෙම ප්‍රදේශයේ ජුදෙව්වන් විසින් ජනාවාස කරගෙන ඇති අතර 4වන 5වන සියවස්වල බයිසෙන්තියානු සමයේදී මෙය සුසාන භූමියක් වශයෙන්ද භාවිතා වී තිබෙනවා. කෙසේවත් අද මෙම දෙව්විමන එයින් කාරෙම් ප්‍රදේශයේ ප්‍රධාන වන්දනා ස්ථානයක් බවට පත් වී අවසන් වෙනවා.